අපිට කේන්ද්‍රයේ මුල් වෙලා අපි දැක්කා ඒ කඳුළු ගෑස් වල තත්ත්වය ගැන කල්ලිකුත් වීම ගැන තොරතුරු ඉල්ලලා තිබ්බා. ඒ ගැන විමර්ශනයක් කරා, ඒ ගැන සමීක්ෂණයක් කරා, ඒ ගැන උන් පසුගිය දවසක වාර්තාවක් නිකුත් කරා. ඒ වාර්තාව අනුව බොහොම පැහැදිලි, බොහොම පැහැදිලි 2000 කඳුළු ගෑස්, 2005 කඳුළු ගෑස්, 2022 දී පාවිච්චි කරලා තියෙනවා කියලා. කඳුළු ගෑස්, ඒ ගෑස් කැනිස්ටරක සාමාන්‍යයෙන් කල්ලිකුත් වෙන කාලේ අවුරුදු 5යි. හැබැයි අවුරුදු 5ක් වෙනුවට අවුරුදු 20ක් විතර බරන වෙන්න ඇරලා, අවුරුදු 15ක් විතර බරන වෙන්න ඇරලා, අවුරුදු 10ක් විතර බරන වෙන්න ඇරලා මේ කඳුළු ගෑස් ගහලා තියෙනවා. එහෙමනම් ඒ කඳුළු ගෑස් පරිවර්තනය වෙනවා රසායනික ආයුධයක් බවට. රසායනික ආයුධයක් බවට. අපි දන්නවා විෂ රසායන ආයුධ පාවිච්චි කිරීම මේ ලෝකය පිළිගත්ත කිසිදු සම්මතයකින් අනුමත කරන්නේ නැහැ. අනුමත කරන්නේ නැහැ. එහෙමනම් දැන දැන ඒ විෂ මාරාන්තික කඳුළු ගෑස් පාවිච්චි කරපු ආණ්ඩුව, ඒ විෂ කඳුළු ගෑස් පාවිච්චි කරපු ආරක්ෂක අංශවලට විරුද්ධව පැහැදිලිව නීත්‍යානුකූල පියවර ගන්න ඕනේ. ඇයි? දන්නවා මේ කඳුළු ගෑස් වල නිරාවරණය වෙන්නේ ඇට ලේ මස් දහර තියෙන මිනිස්සෙක් කියන්නේ. ඒ නිසා දැන දැන මනුස්ස ජීවිත අනතුරට හෙළන්න කල්ලිකුත් වෙච්ච ඒ රසායනික වශයෙන් විස රසායන සංයුතින් ඇතිවෙච්ච ඒ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරේ දැන දැනම හිතාමතාම ඕනකමින්ම. ඒ තිබිච්ච නොසන්ඩාලකම, ඒ තිබිච්ච අවලංගතිය බොහෝ පැහැදිලි කතා. ඇයි මුන් විරුද්ධත්වය දක්වන්නේ අපිට? අපිට යුද්ධ පාඩම වෙන තොපි දෙන්නම් තොපි. ඕක තමයි තාත්තා. ඔන්න ඒ පදනම ඉඳලා තමයි ඒ කඳුළු ගෑස් ගහන්නේ. අපි අහනවා උඹලා මිනිස්සු, අපි අහනවා උඹලා මහජන නියෝජිතයෝ, අපි අහනවා උඹලා මේ රටේ මිනිස්සුන්ගේ ආදරයට පාත්‍ර වෙච්ච ඒ රණවිරුවම. එහෙම නැත්තම් උඹලගේ මානසික විකෘතියක් ඇති වෙලා උඹලා මේ වෙනකොට යාන්ත්‍රික රොබෝල බවට පත් වෙලා ෆීඩ් කරන එක විතරද මේ මොහොතේ කරන්න පුළුවන්? අපි හැම වෙලේම කියනවා පොලිසියට, ආරක්ෂක අංශවලට අපි කියනවා ඔබට නිලැඳු වැන්දාව පැවරිච්ච වක්කීමක් තියෙනවා. ඔබේ වැඩේ කරන්න. අපි එකට එකද? ඔබට පැවරිච්ච රාජකාරිය ඔබ කරන්න ඕන තමයි. හැබැයි ඒ රාජකාරියට එහා ගිය ගොඩාක් දේවල් ඔයගොල්ලෝ දැන් කරගෙන ඉන්නේ. අපි අන්න ඒ කොටසටයි විරුද්ධ වෙන්නේ. ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව ඔය 2:50 තුට්ටු දෙකේ කුප්පයඩ කරන එක වහම නවත්තන්න ඕන. එහෙම නැත්නම් අපි මොන විදියෙන් රට උත්සාහ දැන් හැදුවත් ජාත්‍යන්තරව මේ රට දැනටත් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලක්වලා තියෙන රට මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලන පාරකට බහින් ඒ සිවිල් ක්‍රියාකාරිකයන්ට මේ එල්ල කරන ඒ රසායනික අවි විෂ රසායනික කඳුළු ගෑස් දැන දැන කල්ලිකුත් වෙච්ච ගෑස් කැනිස්ටර් පාවිච්චි කරන එක සම්බන්ධයෙන් මේ රට නැවත යුද්ධාධිකරණයක් ඉදිරියේ හෝ මානව හිමිකම් කවුන්සිල ඉදිරියේ අන්ත අසල වෙන දවස වැඩි දවසක් නෙමෙයි. ඒ නිසා අපි දන්නේ මැරෙන්නම ඕනේ ඒ කඳුළු ගෑස් වලට නිරාවරණය වීම ඇතුලේ ඇති වෙන්න පුළුවන් සුවසන රෝග. අපි දන්නේ මොන මොන ශරීරයේ කොටස් ආබාධවල ලක් වෙන්න පුළුවන්ද කියලා. ඇයි? ඒව ගැන කවුරුත් පරීක්ෂණයක් කළා නැහැ. එකම දේ කියන්න පුළුවන් ගෑස් කැනිස්ටරයක ආයු කාලය අවුරුදු 5යි. ඒ කාලේ පැන්නට පස්සේ කල්ලිකුත් වෙනවා. ඒක ඇතුලේ තියෙන දේවල් රසායනිකව විස රසායන බවට පරිවර්තනය වෙනවා කියන කාරණය විතරයි. ඒ නිසා අපි කියනවා මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ රට අද මේ වෙනකොට තත්ත්වයට පත්වලා තියෙන්නේ ඔය තමුන්ලට කලින් හිටපු මිනිස්සු තමුන්ලත් එක්ක මේ වෙනකොට මේ රට බංකොලොත් කළ තියෙන හින්දා දත්ත අදුරජාතිශී ක්‍රියාමාර්ග නිසා, දත්ත වැරදි තීරණ නිසා මේ රට මේ තත්ත්වයට පත්වලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ රට බංකොලොත් කරේ මේ රටේ ඉන්න අහිංසක අම්මා තාත්තා තරුණ තරුණිය නෙමෙයි, මේ රට කාබාසිනිය කරේ මේ රටේ ඉන්න අහිංසක දුවදරුවෝ නෙමෙයි, මේ රට බංකොලොත් කරලා කාබාසිනිය කරේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මජර ගොන් රැළ. බොහොම පැහැදිලිව ඒ බව අපි කියන්නට අවශ්‍යයි. ඉලේක තමයි මේ දවස්වල වැළලෙන්න හදනවා පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන කතා කරන. අපි අහනවා පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන කතා කරන මේ මන්ත්‍රීලා 1953 අංක 21 දරන පාර්ලිමේන්තු වරාලතුවේ බලතලහා වරප්‍රසාද පනත කියවලා දැන් කතා කරන්නේ. ඔය ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් රඳවා තබා ගැනීම වැරදි, ඒක වළක්වාලමි, වළක්වා රඳවා තබා ගන්න එපා කියලා කියමින් ලබා දීපු නියෝගය තීන්දුව ඔය පාර්ලිමේන්තු 1953 අංක 21 දරන
පාර්ලිමේන්තු වරප්‍රසාදා බලතල පනතේ කොයි වගන්තියද උල්ලංඝනය කළේ කියන්නේ? කොයි වගන්තියද උල්ලංඝනය කළේ කියන්නේ? ඒ පාර්ලිමේන්තු වරප්‍රසාදා බලතල පනත හදලා තියන්නේ පාර්ලිමේන්තු අභ්‍යන්තරේ කටයුතු පවත්වාගෙන යන විශේෂයෙන්ම මහජන නියෝජිතයන්ට තමන්ට නිදහසේ වාරණයකින් තොරව හිරවීමකින් තොරව කොටුවීමකින් තොරව බැඳීමකින් තොරව තමන් නියෝජනය කරන මහජනතාවගේ ප්‍රශ්න තමන් නියෝජනය කරන මහජනතාවගේ අපේක්ෂාවන් තමන් නියෝජනය කරන මහජනතාවගේ ඕනෑපාකම් මේ පාර්ලිමේන්තු සභාගාරයට ඉදිරිපත් කරලා ඒ සභාවට ඉදිරිපත් කරලා ඒ කටයුතු කරන්න තමයි පාර්ලිමේන්තු වරප්‍රසාදහ බලතල පනත නිර්මාණය කළේ. ඒක තමයි ඇත්ත කතාත්වය. හැබැයි මේ දවස්වල අපිට පේනවා එක එක අඳබාලය පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන වැළලෙන්න හදන මිනිස්සු අපිට පේනවා. අපි කියනවා අභියෝග කරනවා පුළුවන් නම් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු ඒ නියෝගය කොයි පාර්ලිමේන්තු වරප්‍රසාද බලතල පනතේ කොයි වගන්තියටද පටහැනි කියලා කියන්නේ. පටහැනි කියලා කියන්නේ ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද බලතල පනතේ උපලේඛන දෙකක් තියෙනවා. අයන්න උපලේඛනේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි දඬුවම් නියම කරන්න ඕනේ ඒ යම් මේ කප්පාදු වීමක් සිද්ධ වෙලා තියෙනවා. වරප්‍රසාද බලතල මේ යම් කිසි ආකාරයේ වාරණයක් වෙලා තියෙනවා. අයන්න උපලේඛනේ පාර්ලිමේන්තු රහ ශ්‍රේෂ්ඨාධිකරණය හැකියාව තියෙනවා. ඒ නිසා අයි බොහොම පැහැදිලිව කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය පාර්ලිමේන්තුව සතු මුදල් බලය මුදල් පරිපාලනය කිරීමේ බලය විධායකය විසින් අත්නෝමතික ලෙස අත්පත් කරගන්නට කටයුතු කරමින් සිටින එකෙන් පාර්ලිමේන්තුව මුදල් අදිනවා කියන්නේ. මට කියකියක පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදපු ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතනය. හැබැයි ඒකෙන් කියන්නේ පාර්ලිමේන්තුව තමයි මේ වෙනකොට හැමෝටම උඩින් ඉන්නේ කියලා. එහෙම එකක් නැහැ. මේ රට ප්‍රධාන බල කණු තුනක් මතයි යන්නේ. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. ඒත් එක්කම ওই මහත්තුන්ගේ මූලික සංකල්ප අමතක නිසා මතක් කළ දෙන්න ඕන. සංවර්ණ හා තුලන කියලා ක්‍රමයක් තියෙනවා. ඒකෙන් විධායකයට ඕන ඕන විදිහට හැසිරෙන්න බෑ. ව්‍යවස්ථාදායකයෙන් සහ අධිකරණයෙන් පාලනය කරනවා. ව්‍යවස්ථාදායකයට ඕන ඕන විදිහට හැසිරෙන්න බෑ. විධායකයෙන් සහ අධිකරණයෙන් පාලනය කරනවා. අධිකරණයට ඕන ඕන විදිහට හැසිරෙන්න බෑ. ව්‍යවස්ථාදායකයෙන් සහ විධායකයෙන් පාලනය කරනවා. ඒක චෙක් ඇන් බැලන්ස් මෙතඩ් එකක තියෙන්නේ. ඒ නිසා හැබැයි අපි දන්නවා ඔය මහත්තුරු මේ කැලේ නොදැනමක් වෙන්න බෑ ඔක කරේ. ඔය කරේ මොකක්ද? එක්කෙනෙක් කියනවා මේක අහල ඉවරනකම් මේ කටයුතු නවත්තන්න කියලා. ඔය මොකද්ද කරන්නේ? ඔය කරන්නේ නැදන් රනිල් වික්‍රමසිංහටයි රාජපක්ෂ හොර නඩේටයි අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මේ ඡන්දේ කල්දා ගන්න. ඇයි? එයාලා දන්නවා සල්ලි තිබ්බට ඡන්ද නැහැ කියලා. සල්ලි තියෙනවා තමයි. හැබැයි ගමේ ඡන්ද නැහැ. ගමට යන්න බෑ. රැස්වීමක් තියාගන්න බෑ. ගෙයින්කට ඇවිද ගන්න බෑ. ඇයි? මිනිස්සු ගිලිහිලා මිනිස්සු විරුද්ධත්වය දක්වනවා. මිනිස්සු එනකම් බලන් ඉන්නේ ප්‍රතිචාරය දක්වන. ඒ නිසා යන්න බෑ. ඒ වෙනුවට කරන්න පුළුවන් ලොකුම දේ මොකක්ද? කාලය දීර්ඝ කරගන්න. මෙයාලා හිතන් ඉන්නා බැලුමක් අඩු වුණාම බඩු මිල අඩු වුණාම යම් යම් සහන ටිකක් සැලසුවාම මිනිස්සු මේ හැම දේම අමතක කළා. නැවත මේ ඉන්න හොර රැළම බලයට ගෙනේ කියලා. අයි බොහොම පැහැදිලිව කියනවා. ඔබ ඡන්දය දෙන්න කාටද කියන අපිට වැදගත් නැහැ. අපි අපි හොර පැහැදිලිව කියනවා. ඒ ඡන්දය මේ ආණ්ඩුවට විරුද්ධ ඡන්දයක් හැටියට පාවිච්චි කරනවා. ඒක බොහොම පැහැදිලි අපි නැකේ. මේ ඡන්දයට විරුද්ධ ඡන්දයක්. ඇයි? මේ රට බංකොලොත් කරාට විරුද්ධ ඡන්දයක්. මේ රට හිඟන මට්ටමට දැම්මට විරුද්ධ ඡන්දයක්. මේ රටේ අම්මා තාත්තට බෙහෙත් ටික නැති කරාට විරුද්ධ ඡන්දයක්. මේ රටේ රෝගීන්ගේ ශල්‍ය කර්ම නැති කරාට ජීවිත අවදානමට දැම්මට විරුද්ධ ඡන්දයක්. ඒත් එක්කම දුවදරුවෝගේ අධ්‍යාපනය අහිමි කරාට විරුද්ධ ඡන්දයක්. ඒත් එක්කම අත්‍යවශ්‍ය භාණ්ඩ නැති කරාට විරුද්ධ ඡන්දයක්. මේ රට ලෝකයේ ඉස්සරහා හිඟන රටක් බවට පත් කරාට විරුද්ධ ඡන්දයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරාට විරුද්ධ ඡන්දයක් බවට ඒ ඡන්දය පත් වෙන්නට ඕන. ඒ නිසා ඒ එළඹෙන මැතිවරණය මොකක් වුණත් පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය කියන එක නෙමෙයි. ඒ මැතිවරණයේදී පාවිච්චි වෙන්න ඕනේ ගිය අවුරුද්ද අරගලේ ඇතිවෙච්ච ජන පිබිදීමත් එක්ක බිහිවෙච්ච ජන විඥානයත් එක්ක සමිඥානික බුද්ධිමත් ඡන්දදායකෙක් හැටියට ඔබ පාවිච්චි කරන මේ රට අසරණ කරපු මේ රට බිම නැදලා දාපු ඒ මජර පාලකයන්ට විරුද්ධත්වය දක්වන ඡන්දයක් තමයි පාවිච්චි කරන්නේ. අනේ සඳහා අපි ඔබට ආරාධනා කරා
එනිසා බොහොම පැහැදිලිව දැන් කියනවා. අපි බොහොම පැහැදිලිව කියනවා.